ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථම අවධානය දවස් උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත නවම් පුන් පොහෝ දින අදයි සියත අමාවැස්ස පෝදා සජීව විකාශය කුප්පියාවත්ත ජයසේකර රාම පුරාණ විහාරස්ථානයේ සිට अगनुवर महा पेरहर मांगल्य अद रात्रिये वीधि संचारय केरे रात्रि 10 सिट पेरहर मांगल्य सियत टीवी ओसे मेवर राज्य वेसक उत्सवय यापनय नागदीप राज महा विहारस्थानय මුල් කරගනිමින් පැවැත්වීමට අගමැතිගෙන් උපදෙස් පාස්කු කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරයි පාස්කු වාර්තාව පිළිගන්න බැහැ ආණ්ඩුවෙන් උත් ප්‍රතිචාර मेरठ समस्त कोविड आसादितयन्गे संख्याव 81000 इक्मवई सुवे लැබූ संख्याव 77000 පසු කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් නවම්පුර වසලොස්වක බොහෝ දිනය අදයි. ඒ වෙනුවෙන් පැවති සියත අමාවැස්ස පෝතා සජීව විකාශය අද දිනේ පුරා කුප්පියාවත්ත ජයසේකර ආරාම පුරාණ විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා. වසරේ දෙවන පුන් පොහෝ දිනේ වන නවන් පොහෝ දින බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස හැඳින්විය හැකියි. බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු පිරිනැමු වේද අදවන් පුන් පොහෝ දිනකයි. බුදුරජාණන් වහන්සේ භික්ෂු සේනාව රැස්කොට පළමු වරට සංඝ සම්මේලනයක්ද පවත්වනු ලැබුවේ නවම් පුන් පොහෝ දිනයක බව ශාසනික ඉතිහාසයේ සඳහන්. එමෙන්ම බුදුන් වහන්සේ චාපාල චෛත්‍ය අසලදී ආයු සංස්කාරය අත්හරිනු ලැබුවේද නවන් පොහෝ දිනයක බව ශාසනික ඉතිහාසයේ සඳහන්. මේ අතර අදට යෙදී තිබෙන නවම්පුර පසළොස්වක බොහෝ දිනය වෙනුවෙන් පැවැත්වෙන සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අද දවස පුරා කුප්පියාවත්ත ජයසේකර ආරාමය පුරාණ විහාරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා. අද උදැසන අමාවැස්ස පෝදා සජීව විකාශය ආරම්භ වුණේ උවැසි උවැසියන් අටසිල් සමාදන් කරවීම විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය තලල්ලේ ධම්මදේව හිමි විසින් සිදු කිරීමෙන් අනතුරුවයි. දහං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි අනුතුරුව පැවති උදැසන සම්බුද්ධ පූජාව මෙහෙයවනු ලැබුවේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී අමුහෙන් කන්දේ නන්ද හිමි විසින්. ශ්‍රද්ධාවෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව හේ විසිනාද මැදයේ තැන්පත් කරන ලද සම්බුද්ධ පූජාව තුන් ලෝකාග්‍ර වූ ශාන්තිනායක අමාමෑණී ලෝතුරා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ අප්‍රමාණ වූ සම්බුදු ගුණයන් උදෙසා නවන්පුර 15 පොහෝ දිනයේ උදෑසන සම්බුද්ධ පූජා වශයෙන් පූජා කරමි පූජාම වේවා වෙත්වා. පළමු ධර්මදේශනාව සඳහා වැඩමවා වදාළේ පූජ්‍ය කිරිබන් ආරේ විජිත ස්වාමින් වහන්සේ. පූජ්‍ය ඇත්කඳුරේ සුමනසාර හිමි විසින් දෙවන ධර්මදේශනාව මෙහෙයවනු ලැබුවා. සිල් ගන්න එනකොටත් පර්ස් එකයි රත්තරන් බඩු ටිකයි දාගෙන එනවා. ඒ වුණාට පර්ස් එක බෑග් එකේ දාගෙන ආවට පර්ස් එකේ යනකොට පර්ස් එක අරන් යන්න බැරි වෙනවා. උදැසන 9 සිට 9:30 දක්වා පැවති දහම් හමුවට වැඩම කළේ පූජ්‍ය ඕමල්පේ සුමනරතන ස්වාමීන් වහන්සේ. 9:30ට ආරම්භ වූ කෙටි ධර්ම දේශනාව සඳහා පූජ්‍ය පරපාමුල්ල සිරිවිමල හිමි වැඩම කරනු ලැබුවා. උදැසන 10ට ආරම්භ වූ ධම්සභා මණ්ඩපය සඳහා වැඩම කරනු ලැබුවේ පූජ්‍ය මාවතගම පේමානන්ද හිමි සහ පූජ්‍ය බලපිටියේ සිරිසීවලී හිමි. පූජ්‍ය පුසල්ලයායේ චන්දිමහි විවිසින් මෙහෙවූ කෙටි ධර්මදේශනාව ඉන් අනතුරුව පැවැත්ුණා. පූජ්‍ය අක්මීමන ධම්මපාල හිමි සහ පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමි විසින් මෙහෙවූ ධම්සභා මණ්ඩපය පැවැත්ුණේ ඉන් අනතුරුවයි. දෙවන කෙටි ධර්මදේශනාව සඳහා වැඩමවා වදාළේ පූජ්‍ය උණවටුනේ වංශානන්ද ස්වාමීන් වහන්සේ. අද උදැසන සිට අප ඔබ වෙත ගෙන ආගමික වතාවත් නිමාවටපත් කරමින් සියත අමාවැස්ස බෝධා සජීව විකාශය අවසන් වුණේ උවැසි උවැසියන් සිල්පාවාරණය කිරීමෙන් අනතුරුවයි. මෙතර අගනුවර මහා පෙරහර මංගල්‍යය වන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර අද රාත්‍රී 7ට වීදි සංචාරය කිරීමට නියමිතයි. උඩුමිට පහතරට සබරගමු නර්තන සම්ප්‍රදායන්ට මුල් තැන දෙමින් විචිත්‍රවත් අංග රසක් සහිතව අලි ඇතුන් පිරිවරාගෙන මෙවර පෙරහර මංගල්‍යය වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. නවම් මහා පෙරහර මංගල්‍යය අද රාත්‍රී 10 සිට සියත ටීවී ඔස්සේ ඔබ වෙත ගෙනීමට අප සියලු කටයුතු සූදානම් කර මෙවර පවතින කොරෝනා වසංගත තත්ත්වයේ උඩ පෙරහැර මහජන සහභාගීත්වයෙන් තොරව නරඹන්නන්ගෙන් තොරව ඒ චාරිත්‍රය ඒ ආකාරයටම පවත්වමින් උඩ රට පහත රට සබරගමු මේ ආදී නර්තන සම්ප්‍රදායන්ට අයත් නර්තන ශිල්පීන්ගේ එකතුවක් මගින් විවිධ සංචාරය කරන්නට කටයුතු සම්පාදනය කරලා තියෙනවා. සියතනාලිකාව පෙරහැර ආවරණය කිරීමේ කටයුතු කරන්ට මෙවරත් ඉදිරිපත් වෙලා තියෙනවා. කොළඹ හුණුපිටිය ගංගාරාම නවම් මහා පෙරහර අද රාත්‍රී 10ට සීත ටීවී තුලින්. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනය ඩාගදීප රජපා විහාරයේ මුල් කරගනිමින් පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත මුල් කරගනිමින් නාගදීප රජමහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පසුරුවේ අරලියකහ මන්දිරයේදී උපදෙස් ලබා දුන්නා. ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65ක් සහ දහම් පාසල් 35ක් සම්බන්ධ කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට දැනුම් දී තිබෙනවා. මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ විශේෂත්වය වනුවේ සාම්ප්‍රදායික වෙසක් උත්සවයකින් වෙනස් වී අනෙකුත් ආගම් සමග එක්ව රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කිරීමට තීරණය වීමයි. ඒ සඳහා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ ඇති හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුද එක්වනවා. උතුරු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක නාගදීප විහාරාධිපති ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී නවදකල පදුමකීර්ති නාහිමි, නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමි, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී ගෝනදුවේ ගුණානන්ද නාහිමි, මල්වතු පාර්ශවයේ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අග්‍රහැරේ කස්සප නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පවත්වන අමාතම් සිසිලස ධර්මදේශනා මාලාවේ 207 වෙනි අද විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වුණා. ප්‍රථමයෙන් ආගමික වතාවත් වල නෙළුණු අග්‍රාමාත්‍යවරයා ධර්මදේශනයේ සඳහා වැඩම කළ වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය තුඹුල්ලේ ශ්‍රී සීලකන්ද නාහිමියන්ට දහත් වටියක් පූජා කරමින් ධර්මදේශනාවට ආරාධනා කළා. ශාසනයේ චිරස්ථිතිය ඇති කරනවයි කියලා ශාසනයේ රකින්නවයි කියලා බෝඩ් එකක් ඇහුවට වැඩක් නැහැ. ආරාම හැදීම, උයන් හැදීම, කැලෑ වැවීම, ඒ වගේම පානීය ජල පහසුකම් ඇතිවීමට ජනතාවට නිවාස ව්‍යාපෘති ආරම්භ කරලා ක්‍රියා කිරීම. ඒ අර්ථයට ගමන් කිරීමේදී බාධක ඇති වෙනවා. ඒ බාධක අපේ බෝධිසත්වයන් වහන්සේටත් ඇති වුණා. ගරු අගමැතිතුමනි, විවිධ බාධක එනවා හොඳ වැඩ කරනකොට. ඒ බාධක මර්ධනය කරගෙන ඉදිරියට යාමේ ශක්තිය ඇති කර ගැනීමත් අපේ බුදුහාමුදුරන්ගේ දහම් මඟ හේතු වෙනවා. එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත සෑම පුන් පොහෝ දිනකම ක්‍රියාත්මක වන සිරිස දහම් සෙත ධර්මදේශනා මාලාවේ 7 වෙනි අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් අපේ ජීවිතයේ තියෙන්න ඕන මහත්තයෝ ඉලක්කයක් අපිට තියෙන්න ඕන. පින්වත් ඔබ හැම දෙනාටම ඉලක්කයක් තියෙන්න ඕන. නවම් පොහෝ දිනේ වෙනුවෙන් පැවති ආගමික වැඩසටහන් කිහිපයක් වෙතයි දැන් අවධානය. නවම් පොහෝ දිනය වෙනුවෙන් අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදීද අද ආගමික වතාවත් සිදු කෙරුණා. නවම් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ආගමික වතාවත්වල නිරත වීම සඳහා ශ්‍රී දළදා මාලිගාවට බැතිමතුන් විශාල පිරිසක් පැමිණ සිටියා. පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේ නවම් පොහෝ දිනය වෙනුවෙන් ආගමික වතාවත් ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද උදැසන සිදු කෙරුණා. කලුතර දොඩංගොඩ මිල්ලගස් උඩුමුල්ල ශ්‍රී ධර්මපාල යෝගාශ්‍රමයේ අභිනවයෙන් ඉදිකළ 14 යන් ශ්වේතවර්ණ සෑරදුන්ගේ කොත් වහන්සේ පැලඳවීම සහ ධාතුන් වහන්සේ තැන්පත් කිරීමේ මහෝත්සවය හෙට පෙරවරු 9ට සිදු කිරීමට නියමිතව තිබෙනවා. අදට යෙදී තිබෙන නවම් පුන් පොහෝ දිනය නිමිති කර ගනිමින් කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාවට ඖෂධීය ගුණෙන් යුත් සුරක්ෂා මුඛ ආවරණ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත සුවතරණී පානය ඇතුළු ඖෂධීය දුමායන කුඩු සහ පාරම්පරික විෂ බීජ හරණ ඖෂධීය අත්පලඳනාවක් ලබා දීමේ දන්සලක් දොම්පේ ගිරිදර පුරාණ විහාරස්ථානයේදී අද උදැසන පැවැත්වුණා. මොරකොඩ අලකොළ වැව ශ්‍රී සුගතාභිවනාරාමේදී කුලදරුවන් දෙදෙනෙක් සසුන්ගත කිරීම ශ්‍රී සුගතාභිවනාරාම විහාරාධිපති කොස්ගහ හින්න ජිනානන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද සිදු වුණා. හිටපු බන්ධනාගාර සහ ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජතීර මහතාගේ 75 වන ජන්මදිනය නිමිත්තෙන් අකුරස දිසාරෝහලට රුපියල් ලක්ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් ස්කෑනර් යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ සහ වායු සමීකරණ යන්ත්‍ර ප්‍රදානය කිරීම අද සිදු කෙරුණා. කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලින්ගේ මෘතදේහ භූමදානයට අවසර ලබා දෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා. කොරෝනා ආසාදනය වී මිය යන පුද්ගලින්ගේ මෘතදේහයන් ආදාහනය කරන්නේද භූමදානය කරන්නේද යන කරුණ සම්බන්ධයෙන් පසුගිය කාල සීමාව පුරා මතභේදාත්මක තත්ත්වයක් හටගත්තේ ඊට අවසන් තීරණයක් ගෙන නොතිබීම හමුවේ. ඇතැම් පිරිස් ආදාහනයට විරෝධය පළ කරමින් විරෝධතාවල නිරත වූ අතර තවත් පිරිසක් ප්‍රකාශ කර සිටියේ කොරෝනා ආසාදිත මෘතදේහයන් භූමදානය නොකළ යුතු බවයි. මෙවැනි මතභේදාත්මක තත්ත්වයක් හමුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 10 වනදා පාර්ලිමේන්තුවේදී අවධාරණය සිටියේ කොරෝනා ආසාදිත දේහයන් භූමදානයට අවසර ලබා දෙන බවයි. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන එස්.එම්. මරික්කාර් මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ආපු ප්‍රශ්නෙට මට කියන්න දෙන භූමදාන කරන්න ඉඩ දෙනවා. අග්‍රාමාත්‍යවරයා එලෙස සිදු කළ ප්‍රකාශයට ඇතැම් පාර්ශවයන්ගේ පැසසුම් හිමිවුවද තවත් පිරිසක් ඊට සිය විරෝධය පළ කර සිටියා. කොවිඩ් ආසාදිත මෘතදේහයන් ආදාහනය නොකර භූමදානය කළ යුතු යන තීරණය සෞඛ්‍ය අංශ විසින් ලබා දිය යුතු බවද මහා සංඝරත්නය අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන්නා. මේ අතරතුර කොවිඩ් ආසාදිත මෘතදේහයන් සම්බන්ධයෙන් වන මාතෘකාව යලිත් කරලියට පැමිණියේ ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායක රැස්වීමේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය විසින් ලබා දුන් අවසරයත් මතයි. එහිදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටියේ කොවිඩ් ආසාදිත මෘතදේහයන් භූමදානයට අවසර ලබා දෙන බවයි. ඒ ඊට අදාළ කමිටුව විසින් ලබා දුන් තීරණයකට අනුවයි. තාක්ෂණ කමිටුව පැහැදිලි කරලා තියෙනවා මුස්ලිම් මරණ මුස්ලිම් ජාතිකයන්ගේ ඉස්ලාම් ජාතිකයන්ගේ මරණ භූමදානය කරන්න පුළුවන් කියලා. අපේ පවිත්‍රා ඇමතුමිය ඒක දනුම් දුන්නා පක්ෂ නායක රැස්වීමට. ඉතින් ඒක මම හිතන්නේ මේ රටේ තිබුණ ප්‍රශ්නයක් විසඳුණයි කියලා මම හිතන්නේ. සුළු ජාතින්ගේ අපි සතුරු වෙනවා. මොකද මේක දඩමීම කරන් හිටියා කට්ටියක් මේ මරණ භූමදානය කරන්න දෙන්නේ නැහැ කියලා මේක ජාත්‍යන්තර මට්ටමට පවා අරන් යන්න උත්සාහ කරා. අපේ රට අපකීර්තියපත් කරන්න ඒ වගේම අපේ මේ ජාතීන් අතර ભેදයක් ඇති කර. ඒක ආය කරන්න හැමෙන්න මමත් ඒ පිළිබඳව තම සතුරු වෙනවා. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය ලබා දුන් අවසරයේ මත ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා. ඒ නිරෝධායනයේ සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ දෙවන සහ තුන්වන වගන්ති යටතේ නව ගැසට් නිවේදනයට අනුව කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලින්ගේ මෘතදේහයක් ආදාහනය කිරීමට හෝ භූමදානය කිරීමට අවසර හිමිවනවා. කෙසේ වෙතත් කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයෙකුගේ මෘතදේහයක් භූමදානය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධිවිධාන අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක අදාළ බලධාරින්ගේ අධීක්ෂණය යටතේ කළ යුතු බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. मेतर कोविड मृतदेहन भूमदानयेट अवसर लबा दीम संबंधेन देशपालकिन ඇතුළු පාර්ශව මෙලෙස අදහස් පළ කළා. අපි ඒක ගැන හරියට ක්‍රියා කරන්නේ නැතුව අපි අපරාධ නිකන් නේද අනවශ්‍ය පැල්ලමක් දාගත්තා. දේශපාලනඥයන්ට හැම එකම දෙන්න එපා. කණිතක ලෝකේ වෙන දේවල් ගැන අවබෝධයෙන් අපි මේක කරන්න ඕන. අපි ලෝකෙන් හුදකලවලා ජීවත් වෙන්න බෑ අපිට. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපේ දේව පාවල් දෙනවා කියලා. කොවිඩ් මරණ දාහනය කිරීම ගැන දැන් ඔන්න ගැසට් පත්‍රය නිකුත් කරා. ඉතින් එතකොට අපිට ඕක ඔය ඉස්සෙල්ලා කරන්න තිබුණා. හරියට අප්‍රේල් 20 වෙනිදා මම ඕක කිව්වේ. අවුරුද්ද ගණන් ගත්තේ නැහැ මට බෑන් එක විතරයි කරේ. නමුත් දැන් අද ඒක ක්‍රියාත්මක වුණා. ඉතින් අපි ගැන සන්තෝෂයි. අපි ඕක ඔය ඉස්සෙල්ලා කරා නම් ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ නේ. දැනට භූමි දානය කරපු අය එතකොට ඒගොල්ලන්ගේ අවසාන අවස්ථාව වුණ ඉතාලම කේදනීය විදිහට මිය ගිහිලා තිබෙනවා. ඉතින් මං හිතන්නේ අත්ත වශයෙන් එක්කෝ මේ මිය ගිය භූමි දානය සඳහා ඉදිරිපත් වී සිටි සෑම පුරවැසියෙකුටම රජය හරිනම් වන්දි මුදලක් ගෙවිය යුතුයි ලක්ෂ 10ක විතර. අඩුම ගානේ මං හිතනවා ඒක විහිළුවට පාත්‍ර වෙන කාරණයක්. මම හිතනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රාත්‍රියේ මම දුටුවා ඔවුන්ගේ ප්‍රකාශ සියල්ලම සටහන් වුණ සෑම රටකින්ම කිව්වේ මේක වැරදි කරපු වැඩේ. එතකොට ඒක කිව්වට පස්සේ නම් මධ්‍යම රාත්‍රී 12ට ගැසට් එක ගැහුවා. විච්ච හානිය සිදුවල ඉවරයි. ඒ හානිය ආපස්සට හරවන්න බෑ. ඉදිරියට වෙන හානිය යම් ප්‍රමාණයක් අවම වෙයි. නමුත් ජාත්‍යන්තරය සිනහවට ලක්වන රටක් බවට පත් වෙලා තියෙනවා. අපි දීර්ඝ වශයෙන් ආණ්ඩුවට පෞගිය මාර්තු මාසේ ඉඳන් අපි ආණ්ඩුවට කරුණු දැක්වුවා. භූමි දාණය කිරීමට ඉඩකඩ ලබා දෙන්න. ඒ වෙනුවෙන් මේ රටේ විශාල පිරිසක් හඬ නැගුවා. අවසානයේදී ආණ්ඩුව ඒ ඉල්ලීම් ඒ ආපු පීඩනයත් එක්ක අපි දැක්කා ඊයේ මධ්‍යම රාත්‍රියේදී ගැසට් නිවේදනය නිකුත් කරලා තිබෙනවා භූමි දාණයට අවසර දීලා. මේ තීන්දුව ගැනීම ගැන අපි ආණ්ඩුවට කියනවා පමා වෙලා හරි ගත තීන්දුව හොඳයි කියන එක. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 81000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර පූර්ණ සුවය ලැබූ පුද්ගලින්ගේ සංඛ්‍යාවද 77000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යායකකය සඳහන් කළේ. ඊයේ දින මෙරටින් COVID-19 ආසාදිතයින් 466 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතරින් පුද්ගලයන් 464 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ දේශීය වශයෙන්. ඊයේ දිනත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා. එම සංඛ්‍යාව 164ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 76ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 48ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 176 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වී තිබුණා. ච්ච සියලුම එන්නත් සහ දැනට අප සතුව තිබෙන එන්නත් විශේෂයෙන්ම වැඩිම කොවිඩ් ආසාදිත සංඛ්‍යාවක් සොයාගනු ලැබූ බස්ලාහිර පළාත සඳහා යොමු කිරීමට අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ විසින් ක්‍රියා කරලා තිබෙනවා. පසුගිය දින 10ක 14ක වැනි කාලයක් තුල සොයාගත් ආසාදිතයන් සොයාගනු ලබන ප්‍රදේශ ඒ සඳහා ඉලක්ක කරගෙන යම් යම් ගම්මාන ග්‍රාම නිලධාරි කොටස් වශයෙන් හෝ වයස අවුරුදු 30ට අධික වැඩි සියලුම පුද්ගලයන්ට ඒ ගම්මානයේ ඉලක්ක කරගෙන මෙම එන්නත ලබා දීමෙන් මේ කොවිඩ් වලින් ඉවත් කර ගැනීමෙන් බස්නාහිර පළාත ප්‍රථමයෙන්ම මුදා ගැනීම සඳහා කටයුතු කිරීමට මේ වන විටත් උපදෙස් අතිගරු ජනාධිපතිතුමා විසින් ලබා දීලා තිබෙනවා. ඊයේ දිනේදී මෙරටින් COVID-19 මරණ දෙකක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මිය ගොස් ඇත්තේ කඩවත සහ වත්තල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන්. ඒත් සමගින් මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 459ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදිත වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයන් 664 දෙනෙකු අද දින පූර්ණ සුවය ලබා තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 77625ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළා. ඒ අනුව වෛරසය ආසාදිත නිවි තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 4049 දෙනෙකු පමණයි. වෛද්‍ය නෙවිල් ප්‍රනන්දු රෝහලේ කාර්ය මණ්ඩලය ඊයේ දින වැඩ වර්ජනයක නිරත වුණා. කොවිඩ් එන්නත රෝහල් කාර්ය මණ්ඩලයට ඊයේ දින ලබා දී ඇති අතර එම කාර්ය මණ්ඩලයේ පවුලේ සමාජිකයින්ටද එන්නත ලබා ගැනීමට පැමිණෙන ලෙස දන්වා තිබුණද ප්‍රමාණවත් තරම් එන්නත් එහි නොතිබීම හේතුවෙන්. කෙසේ වෙතත් රෝහල අධ්‍යක්ෂ සමග සාකච්ඡාවෙන් අනතුරුව සතියක් තුළ සිය ඥාතීන් වෙත එන්නත් ලබා දීමට කටයුතු කරන පොරොන්දුව මත රෝහල් කාර්ය මණ්ඩලය වැඩ වර්ජනය අවසන් කර තිබුණා. සංචාරන සීමා පනවා ඇති භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන චැපල්ටන් වත්තට අයත් PS කොටසේ පදිංචි වතුකම්කරුවන් 400ක් ඊයේ දින PCR පරීක්ෂණයට ලක් කර තිබෙනවා. සංචාරන සීමා පනවා ඇති චැපල්ටන් PS කොටසින් මෙවන විට COVID-19 වෛරසය ආසාදිත වූ ආසාදිතයින් 16 දිනකු හඳුනාගෙන ඇති අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර තිබෙනවා. කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින තමන්ට සහන ලබා දෙන ලෙස සංචාරක රියදුරන්ගේ එකමුතුව රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරා මේ සතිය පැවති මීමුරේ වැඩසටහනකදී මම මීමුරේට පැමිණියේ නැත්නම් කවදාවත් මේ මීමුරේ තියෙන ප්‍රශ්නයක් මට නිලධාරීන් ඉදිරිපත් කරන්න නැහැ කියලා. යථාර්ථය නම් එයයි ජනාධිපතිතුමනි. අපේ ප්‍රශ්නේ ඔබතුමාට කිසිම පුද්ගලයෙක් යථාර්ථ ස්වභාවයෙන් ඉදිරිපත් කළා නැහැ. බැංකුවල තිබුණ පාස්කු පහර වෙලාවේ ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියලා concept එක. ඒතකොට ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියන එක දැන් මේ කොවිඩ් වසංගතයට අදාළ නැහැලු. නමුත් මුලදී කරේ අසාමාන්‍ය මුදලක් දීලා උඹලා පොලිය විතරක් ගෙවන්න ඵලයලා ජීවිත කාලේ වුණත් ප්‍රශ්නයක් නැහැ මුදල දික් කර කර ඉන්න පුළුවන් කියලා. ඒතකොට ඒ කියන concept එකයි දැන් ගේන්න බැරි. අපි මේනකොට මහා බැංකුවට ගිහිල්ලා තියෙනවා 8 පාරක්. මේ ගැන සාකච්ඡා සමහර අවස්ථාවල මහ බැංකුවේ දොරගාවින්ම අපි එළවලා දානවා. අපි එකපාරක් ඇරස් කරන්න හැදුවා මහ බැංකුව ගාව. ජනාධිපති ලේකම් කාර්යාලය ගාවට 6 පාරක් ගියා. 6 පාරක් ගිහලා අපි ඇතුළට එක්කන් ගිහලා තේ දීලා වතුර දීලා බීම දීලා අපි එළියට දානවා. ටුවරිස්ට් බෝඩ් එකට ගිහලා දෙනවා 48 වතාවක්. අපි ඉල්ලීම කළේ අතිගරු ජනාධිපතිතුමාගේ. නමුත් ඒ අවස්ථාව අපිට අවසානට උදා වුණේ නැහැ. මොකද හේතුව මේ රට සම්පූර්ණ පාලනය කරන්නේ කළු කඩ මුදලාලිලා. ගෙදර ලයිට් බිලේ රතු බිල ඇවිල්ලා. වතුර බිලේ රතු බිල ඇවිල්ලා. ටීවී කපලා, ටෙලිෆෝන් බිල කපලා. අඩුම ගානේ කියනවනම් ඔන්ලයින් ළමයට ඉගෙන ගන්න රුපියල් 50ක ඩේටා කාඩ් එකක් දාන්න බැරි තත්ත්වයකට නීතියත් සමග ඇවිල්ලා අපේ වාහන අත්පත් කර ගැනීමට එහෙම වුණොත් වෙන්නේ අපිට දරුවත් එක්කම මහා පාරට බයින්ද නැත්නම් දිවි නසා ගන්න නැත්නම් මූදේ පයින්ද තමයි අපිට සිද්ධ වෙන්නේ. අසම්පූර්ණ හා තමන් වෙත ලබා දෙන ලද විධානීය පරිදි සකස් නොකළ පාස්කු වාර්තාව ප්‍රතික්ෂේප කිරීම හැර වෙන කළ යුතු දෙයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාර්ක සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. මේ අතර ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ විධායක සාරාංශයේ දැක්වෙන්නේ මෙම ප්‍රහාරයට රනිල් මෛත්‍රී ප්‍රමුඛ රජය වගකිව යුතු බවයි. පාස්කු ඉරුදින එල්ල කෙරණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කළ අවසන් වාර්තාව පාර්ලිමේන්තුව තුළ සභාගත කළ අතර එම කොමිසම් වාර්තාවේ ඇති නිර්දේශානුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ එවක අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය වගකිව යුතු බව කොමිසම නිර්දේශ කර තිබෙනවා. එෙහිදී ප්‍රහාරය ඇතිවීම සම්බන්ධයෙන් වූ වැඩි වගකීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට පවරා තිබෙනවා. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ එක්සත් ජාතික පක්ෂයේ එවක අමාත්‍යවරුන්ට ප්‍රහාරයේ වගකීම පැවරෙන්නේ නැති බවයි. කෙසේ නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ යහපාලන රජය ප්‍රහාරයට වගකිව යුතු බවයි කොමිසම සිය විධායක සාරාංශයේ දක්වා තිබෙන්නේ. මේ අතර කොමිසම විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හට අපරාධ චෝදනා ගොනු කරන ලෙසට කර ඇති නිර්දේශ පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස් වූ අතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට එහිදී විධායක සභාව තීරණය කළ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ. ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරාද? ඔව් ඇත්තටම අපි ඒකේ උතරයක් කරුණු ප්‍රතික්ෂේප කරයි කියන කාරණේ තමයි අපේ තියෙන්නේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා විධායක සභාව විසින් කොමිසමේ අන්තර්ගතය සහ නිර්දේශ පිළිබඳව ඊයේ දින ඒකමතිකව සම්මත කරගත් කරුණු ඇතුළත් පිටු 5ක නිවේදනයක් මෙලෙස නිකුත් කර තිබෙනවා. එහි දක්වා තිබෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කළේ ප්‍රහාරය පිටුපස ඇති දෙස් විදෙස් බලවේග හඳුනා ගැනීමටත් ඔවුන්ගේ අරමුණු සහ ප්‍රාර්ථනා තේරුම් ගැනීමටත් ඔවුන්ට ඍජුව හෝ වක්‍රව දායකත්වය ලබා දුන් පුද්ගලයින් නීතිය හමුවට පැමිණවීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට බවයි. එමෙන් මෙම වාර්තාවේ අන්තර්ගතය සහ නිර්දේශ පිළිබඳව වාර්තා වන කරුණු දැඩිව සංවාදයට බඳුන් කරමින් සිටින අතර එහි පහත කරුණු පිළිබඳව විධායක සභාව අවධානය යොමු කර ඇති බවත් එම නිවේදනයේ දැක්වෙනවා. 1. මෙම කොමිෂන් සභාව ස්ථාපිත කළ අරමුණු සාධනය සඳහා සාධනීය පිළිතුරු නිගමන සහ නිර්දේශ මෙම වාර්තාවේ අඩංගු නොවන බව අප පක්ෂයේ පොදු මතය වේ. 2. මෙම කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේදී ඊට පවරන ලද විශේෂ සීමාව ඉක්මවා ඔවුන්ගේ නිගමන සහ නිර්දේශ ඉදිරිපත් කර ඇත. 3. විෂය පතයට කිසි ලෙසකින්වත් අදාළ නොවන කරුණු පිළිබඳව විමර්ශනය කර නිර්දේශ ඉදිරිපත් කර ඇත. උදාහරණයක් ලෙස මුස්ලිම් අන්තවාදී සංවිධාන පිළිබඳ තීරණාත්මක ලෙස කරුණු හෙළිකළ බොදුබල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් පිළිබඳව වන නිර්දේශ. 4. තවද කොමිෂන් සභා වාර්තාවේ 309 වන පිටුවේ මෙලෙස සඳහන් කර ඇත. උපුටා ගැනීම සාක්ෂි සලකා බැලීමේදී අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක් වූ ලිහිල් බව එවකට රජයේ ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහොසත් වීම ප්‍රධාන හේතුවක් බව පරීක්ෂණ කොමිෂන් සභාවේ මතයයි. උපුටා ගැනීම අවසන්. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව කොමිෂන් සභාව ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව පමණක් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම දිත්ව ප්‍රමිතියකින් සැලකීමක් බවත් පැහැදිලි වේ. පහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිය හා සාමය අමාත්‍යාංශය තමා වෙත පවරා ගන්නේ 2018 ඔක්තෝබර් මාස 30 වනදීය. ඇත්ත වශයෙන්ම එතුමා මෙම අමාත්‍යාංශයේ වගකීම බහරගෙන කටයුතු කර ඇත්තේ මෙම ප්‍රහාරය එල්ලවන දිනය දක්වා මාස 5ක දින 20ක පමණ කාලයක් පමණි. මීට පෙර මෙම අමාත්‍යාංශයේ බහරව සිටි කිසිදු මැති ඇමතිවරයෙකුට මෙම සිද්ධිය පිළිබඳව කිසිදු වගකීමක් කොමිසම විසින් පවරා නැත. 6 ප්‍රහාරයේ සැලසුම් කළ අයවලුන් බෝම්බකරුවන් ප්‍රහාරය සඳහා මූල්‍ය ශක්තිය සැපයූ පාර්ශවයන් සහ ඔවුන්ට ආරක්ෂාව සැපයූ අය වාර්තාව තුල සැලකිල්ලට භාජනය කර නැත. 7 පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් දේවස්ථාන ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමේදී හමු වූ ආයුධ නැවුමගින් ආනයනය කර ඇති බවට තොරතුරු ඇතත් වාර්තාව එහි ගැඹුර සොයා යන්නේ නැත. 8 මෙම ප්‍රහාරයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු වන අච්චි මොහම්මදු හස්තුන් නැමැත්තාගේ බිරිඳ වන සාරා නොහොත් පුලස්තිනි රාජේන්ද්‍ර නැමැත්තිය දිගු කලක් මඩකලපුව ප්‍රදේශයේ සැඟව සිට ඉන්දියාවට පලා ගිය අතර ඒ පිළිබඳව විමර්ශනය කිසිදු සැලකිල්ලක් නොදක්වා පමණක් නොව එම නිසා මානවර්ණය කරගත හැකිව තිබූ කරුණු නොසලකා හරිනු ලබන බවටයි විධායක සභාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර මෙම කොමිෂන් සභා වාර්තාවේ 292 වන පිටුවේ සඳහන් වන පරිදි ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහරාන් වහම අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිසියට තරයේ උපදෙස් ලබා දුන් බවත් ජනාධිපතිවරයාගේ මෙවැනි උපදෙස් ලැබුණු බව රාජ්‍ය බුද්ධ්‍යංශයේ නිලන්ත ජයවර්ධන මහතා සනාථ කර ඇති බවත් කොමිසමේ පිටු අංක 292 සහ 293 හි දැක්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. එමෙන්ම එම නිවේදනයේ අවසානයේදී දැක්වෙන්නේ යහපත් නිදහස් සමාජයක් මෙරට ස්ථාපිත කිරීමට බිහි වූ ප්‍රථම ගැමි ගොවි නිර්ප්‍රභූ ජනනායකයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිසමේ ඇති අවසන් නිර්දේශ තරයේම ප්‍රතික්ෂේප කරන අතර මෙයට අමතරව කොමිසමේ නිර්දේශ බහුතරයක් ප්‍රතික්ෂේප කරන බවයි. අසම්පූර්ණ සහ තවන් වෙත ලබා දෙන ලද විධානීය පරිදි සකස් නොකරන ලද පාස්කු කොමිෂන් සභා වාර්තාව ප්‍රතික්ෂේප කිරීම හැර වෙන කළ යුතු දෙයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාරක සභාව ඒකමතිකව තීරණය කළ බවත් එම නිවේදනයේ අවසානයේ දැක්වෙනවා. මෙවතර පාස්කු කොමිසමේ වාර්තාව පිළිගත නොහැකි බව ආණ්ඩු පක්ෂයේ ඇතැම් ඇමතිවරුන්ද ප්‍රකාශ කර සිටිනවා. ඒක අසම්පූර්ණ වාර්තාවක්. ඒකේ දැනගත යුතු ප්‍රධානම කරුණ දැනගන්න විදිහක් ඒකෙන් අපට ලැබිලා නැහැ. මම කියන්නේ තව විමසිය යුතුයි. සාරාන්ට අය කට්ටියට උමනාව තියෙන්නේ නැති මරාගෙන මැරෙන බෝම්බයකින් පාරද. එච්චර ඒගොල්ලන්ගේ උවමනාව. ඒකත් එක්කලා මේ රටේ කතෝලික සිංහල ජනතාවත් මුස්ලිම් ජනයාත් අතර විශාල කෝලාහලයක් ඇති වෙලා. ඒ කොතැනකට යනවාද කියලා සාරාන් දන්නේත් නැහැ. සාරාන්ට උවමනාවකුත් නැහැ. අසම්පූර්ණ. කියන්න තියෙන්නේ අනිවාර්යෙන් පාස්කු ප්‍රහාරයේ වගකීම ඊටපු යාපාල ආණ්ඩුව ගන්නවා. දෙවැනි එක මේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම පත් කළේ යාපාලන ආණ්ඩුව. ඊටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ නිසා මේ කොමිසම් වාර්තාව ඒ ආණ්ඩුව කාලේ පත් කරපු එකක් නිසා ඒකේ වගකීමත් අපි ගන්නෙ නැහැ කියන එක ඉතාමත් පැහැදිලිව මේ අවස්ථාවේදී කියන්න ඕනේ. මොකද සමහර තීන්දුව తీරන පිළිබඳව අද සමාජයේ මත ගැටුමක් ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ඉදිරිපත් කළ යෝජනාව ඊයේ සාකච්ඡාවට ගැනුණා. එහිදී අදාළ නිර්දේශ කඩිනමින් ක්‍රියාවට නම්වන ලෙස මානව හිමිකම් කවුන්සිලේ 46 වන සැසිවාරයේ අමතමින් ඇමරිකාවේ ජිනීවා නිත්‍ය නියෝජිතයා ශ්‍රී ලංකාවට යෝජනා කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජගත් මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය ඊයේ සාකච්ඡාවට ගැනුණා. ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා කප්පාදු කර ඇති බවත් එමෙන්ම 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදයට ඇතිවන බලපෑම එම කරුණු ඇතුළු තවත් කරුණු ගණනාවක් මිචෙල් බැචලේ සැසිවාරයට ඉදිරිපත් කළා. එමෙන්ම ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට එක්වෙමින් ඉන්දිය රජයේ නිත්‍ය නියෝජිත ඉන්ද්‍රා මණිපාණ්ඩේ ප්‍රකාශ කළේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්මත කරගත් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කළ යුතු බවයි. ඒ හරහා නිසි ලෙස සංහිඳියාව ක්‍රියාවට නැංවෙන බවද ඉන්දිය නිත්‍ය නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර සැසිවාරය අමතමින් ඇමරිකාවේ විශේෂ නියෝජිතයා ප්‍රකාශ කර සිටියේ ඉදිරිපත් කර ඇති නිර්දේශවලට අදාළ ක්‍රමෝපායන් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවයි. ශ්‍රී ලංකාව විසින් නිශ්චිත කාලවකවානුවක් යටතේ එම ක්‍රියාවලිය ක්‍රියාවට නැංවිය යුතු බවද ඇමරිකානු නියෝජිතවරයා ප්‍රකාශ කර තිබුණා. මේ අතර චීන විදේශ කටයුතු අමාත්‍ය වැන් ඊ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සාක්ෂිවලින් තොරව මානව හිමිකම් ඇතුළු කරුණු පදනම් කරගනුමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට දැඩි බලපෑම් එල්ල කරන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අයිතිය හා අභිලාෂයන් ඉටු කර ගැනීම වෙනුවෙන් නොසැලෙන සහයක් ලබා දීමට සියලු රට කටයුතු කරන බවද චීන විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් මධ්‍යගත කණ්ඩායම වන බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසඩෝනියාව සහ මලාවි රාජ්‍යයන් එක්ව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවලට ඉදිරියේදී ශ්‍රී ලංකා රාජ්‍ය निर्देश लाभा नियमितයි. किसी भी तहत विदेश कटयुत अमात्य दिनेश गुणवर्धन महता प्रकाश कलिए जगत मानव हिमकम कोमसारिस मिचेल बैचले इदिरिपत कළ යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලබා දී ඇති නිගමන සහ නිර්දේශ ප්‍රතික්ෂේප කරන බවද විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. ජගත් මානව හිමකම් කොමසාරිස් කාර්යාලයට ශ්‍රී ලංකාවේ ස්ථාවරය මීට පෙරද ලිඛිතව දැනුම් දී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. प्रधान पुआत विकाशे अवसान तव तुलसुपुआत देनगेनीम संदहा पेविसेंट लंकावे अंक 1 सिंहल वेब अडविय www.siethanews.lk अपगे वेब अडविय वेත අප යලි ඔබ හමු වන්නේ රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.